අයිබෝන්, අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් වැදගත් වෙන්නේ ඇයි කියලා. අපි හැමෝම දන්නවා ආහාර කියලා කියන්නේ අපේ මූලික අවශ්‍යතාවයක්. අපිට එදිනෙදා ශක්තිය ලබා ගන්න, අපිට අවශ්‍ය පෝෂක සංඝටක ලබා ගන්න අපිට ආහාර වැදගත් වෙනවා. ඉතින් මේක නිවැරදි විදිහට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගන්න වැදගත් වෙන්නේ ඇයි කියලා අපි අද බලමු. එතකොට අපිට අවශ්‍ය පෝෂක සංඝටක සපයනවා වගේම ආහාර වලින් අපිට බොන වන රෝග රැසක්, දියවැඩියාව, ඊට පස්සේ රදි රුධිර පීඩනය, රුධිරයේ අධික කොලෙස්ටරෝල් මට්ටම, හෘද රෝග, පිළිකා, මෙවැනි බොන වන රෝග ගණනාවකින් අපට ආරක්ෂාව සපයන්න පුළුවන් නිවැරදි සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීම මගින්. අයහපත් ආහාර පුරුදු, ඊළඟට ක්‍රියාශීලී බවින් තොරවීම අපගේ බෝ නොවන රෝග රැසකට හේතුවක් වෙනවයි කියලා හොයාගෙන තියෙනවා. ඉතින් ආහාර වලටත් මේ සමාන වටිනාකමක් තියෙනවා බෝ නොවන රෝග රැසකින් වළක්වා ගන්න. ඉතින් අපි හැමෝම දන්නවා රෝගයක් හැදුනට පස්සේ ඒක පාලනය කරගන්නවට වඩා රෝගයක් හැදෙන්න කලින් ඒක වළක්වා ගන්න පුළුවන් නම් ඒක වටිනවා. එතකොට අපිට රෝගයට ප්‍රතිකාර ලබා ගන්න නැතුව ඒක ආහාර වේල තුලින්ම වළක්වගෙන තියාගන්න පුළුවන් නිසා. ඉතින් අපි බලමු සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් කියලා අපි හඳුන්වන්නේ මොන වගේ ආහාර වේලක්ද කියලා. සෞඛ්‍ය සම්පන්න එහෙම නැත්නම් සමතුලිත ආහාර වේලක් කියලා අපි හඳුන්වන්නේ අපිට එදිනෙදා අවශ්‍ය පෝෂක සංඝටක, කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ්, මේ විටමින් සහ ඛනිජ ලවණ, ඒ වගේම තන්තු නිවැරදි ප්‍රමාණයෙන් නිවැරදි අනුපාතයෙන් අන්තර්ගත වෙච්ච ආහාර වේලකට. අපි තවත් සරලව ගත්තොත් අපිට එදිනෙදා අපි ගන්න ආහාර වේල් ප්‍රධාන කාණ්ඩ 6කට අපිට වර්ග කරන්න පුළුවන්. ඒ ආහාර කාණ්ඩ විදිහට ධාන්‍ය, අලබත්තල, පිෂ්ඨමය ආහාර, ළඟට එළවලු, පළතුරු, මස් මාළු, පියලි සහ ඇට වර්ග, කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන, තෙල් බහුල බීජ වර්ග, මේ ආහාර කාණ්ඩ 6ක් විදිහට අපි වර්ග කරලා තියෙනවා. මේ ආහාර කාණ්ඩ 6ෙන්ම ඒ අවශ්‍ය ප්‍රමාණයෙන් අපි ආහාර වේලට එකතු කරගන්නවා නම් අපිට හඳුන්වන්න පුළුවන් ඒක සමතුලිත ආහාර වේලක්, එහෙම නැත්නම් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් කියලා. එතකොට අපි ප්‍රධාන වශයෙන් අපේ ශක්තිය අපි ලබා ගන්නේ කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර වලින්. අපි ප්‍රධාන ආහාරයේ විදිහට වැඩි වශයෙන් අපි යොදාගන්නේ බත්, අපි ඊට අමතරව අල බත්තල, පිටි ආශ්‍රිත නිෂ්පාදන, මේ හැම එකක්ම අපි කාබෝහයිඩ්‍රේට් ලබා ගන්න යොදා ගන්නවා. එතකොට අපේ එදිනෙදා ආහාර වේලේ කාබෝහයිඩ්‍රේට් කොපමණ ප්‍රමාණයක් තියෙන්න ඕනද, ඒ කාබෝහයිඩ්‍රේට් සරල කාබෝහයිඩ්‍රේට්ද සංකීර්ණ කාබෝහයිඩ්‍රේට්ද, එවැනි කරුණු අපි සලකා බලන්න ඕන අපේ ආහාර වේල සෞඛ්‍ය සම්පන්නද කියලා හිතලා බලද්දි. ඊට අමතරව ප්‍රෝටීන් අපිට අවශ්‍ය වෙනවා. ප්‍රෝටීන් අඩංගු ආහාර අපේ මාංශ පේශි වර්ධනයට, අපේ ශරීර වර්ධනයට ප්‍රෝටීන් බහුල ආහාර වැදගත් වෙනවා. ඉතින් මස් මාළු, කිරි බිත්තර, පියලි සහ ඇට වර්ග, මේ සියල්ලකින්ම අපිට ප්‍රෝටීන් ප්‍රභවයන් ලිස් විදිහට අපේ ආහාරයට එකතු කරගන්න පුළුවන්. එතකොට මේ ගොඩක් සෞඛ්‍ය සම්පන්න විදිහට අපිට ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් ආහාර මොනවද, ඒ පිළිබඳ අවධානය යොමු කරන්න ඕන අපි මේ ආහාර වේල ගැන කතා කරද්දී. ඊට අමතරව මේද ගත්තහම අපි අහලා තියෙනවා කොලෙස්ටරෝල් අධික ආහාර වේල්, ඊළඟට ට්‍රාන්ස් මේදය, අපිට ශරීරයට හිතකර සහ අහිතකර මේද වර්ග තියෙනවා. ඒ පිළිබඳ අවධානය යොමු කරලා අපි කොපමණ ප්‍රමාණයක් මේදය ලබා ගන්න ඕනද, ඒ මොන ප්‍රභව වලින්ද, මෙවැනි කරුණු අපි සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැන පිළිබඳව කතා කරද්දී මේ ගැන අවධානය යොමු කරන්න ඕන. ඉතින් මේ ගැන කතා කරද්දී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අපිට එදිනෙදා අවශ්‍ය මේ ආහාර කාණ්ඩ ප්‍රමාණය කොපමණ ප්‍රමාණයක්ද මේ එක් එක් ආහාර කාණ්ඩයෙන් ලබා ගන්න ඕන, ඒ අනුපාතයෙන් එකිනෙකාගේ වයස, ඊළඟට අපි ක්‍රියාශීලී මට්ටම, ස්ත්‍රී පුරුෂ භාවය, පවතින අනිකුත් ලෙඩ රෝග තත්ත්ව, මෙවැනි කරුණු මත අපිට අවශ්‍ය වෙන ආහාර ප්‍රමාණය තීරණය වෙනවා. ඒ ගැන සලකලා අපි ආහාර සැලැස්මකට යනවා නම් අපිට
සුදුසුකම්ලත් පෝෂණවේදියෙක්ගේ මේ පිළිබඳව අදහසක් ලබාගන්න පුළුවන් ආහාර සැලැස්මක් කෙබඳු විදිහටද ලබාගන්න ඕන කිය. ආහාර වේලක වැදගත්කම අපි සෞඛ්‍ය සම්පන්න විදිහට ආහාර වේලක් ලබාගන්න ඕන වැදගත්කම ඔබට පැහැදිලි වෙන්න ඇති කියලා.